අපි ඉතාමත් සත්භාවයෙන් විවාදයකට සූදානම් වෙමින් මේ යෝජනාව ඉදිරිපත් කළේ. හැබැයි විවාදයකට ඉඩ දුන්නේ නැහැ. අනතුරුව කතානායකවරයාට පැවරී තිබෙන බලතල තමයි විවාදයේ ඉදිරියට ගෙන යන්න දෙන්නේ නැත්නම් විවාදයේ සඳහා ඡන්දයක් විමසන්න. කතානායකතුමා නිශ්චිත වශයෙන් මෙම යෝජනාව සඳහා ඡන්දයක් විමසීම කරනු ලැබුවා. අනතුරුව ඒ ඡන්දයක් විමසීමේදී ඡන්දයක් විමසීම සඳහා ක්‍රියාපටිපාටි ගණනාවක් තිබෙනවා. ඒ ගණනාවන් අතර කතානායකතුමා උපයෝගී කරනු ලැබුවා තිබෙන තත්ත්වය අනුව හඬ අනුව. ඒ කියන්නේ යෝජනාවට පක්ෂද විපක්ෂද කියලා අහනවා. කිසි කෙනෙක් යෝජනාව සඳහා බෙදීමක් ඡන්දයක් ඉල්ලා සිටියේ නැහැ. කවුරුත් ඉල්ලා හිටියේ නැහැ. කතානායකතුමා විරුද්ධද කියලාත් ඇහුවා. ඒ නිසා අනතුරුව එම යෝජනාව සභාව හමුවට ආවා. සභාව හමුවට ආවට පස්සේ දැඟලනව ඇරුණකොට ඒකට ඡන්දයක් ඉල්ලුවේ නැහැ. ඒ මොහොතේදී මහින්ද රාජපක්ෂ මහත්තයා සභාගමෙන් පිට වෙලා ගියා. මට කිව්වා යනව මං කියලා. මං කිව්වා හා කියලා. එහෙම ගියේ. මොකද එතුමා දැනගෙන හිටියා මේ ක්‍රියාදාමයේ දියත් වෙන විදිහට. එතුමා ඉතාම හොඳට දැනගෙන හිටියා මේක එතුමාගේ මූණ ඉදිරිපිට පරාජයටපත් වෙනව වෙනුවට එතුමා නැති වෙලාවක පරාජයටපත් වීම යම් ප්‍රමාණෙන් හරි ගෞරවය ආරක්ෂාවයි කියලා එතුමා කල්පනා කරා. ඇත්තටම එතුමා ගැනත් අපිට කනගාටුවක් තිබෙනවා. මෙතන එතුමාවත් එතුමත් කුමන්ත්‍රණ කරුවන්ගේ රැළක ග්‍රහණයට යටත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහුට නැවත ජනාධිපති වීම සඳහා නැවත ජනාධිපති අපේක්ෂකය වීම සඳහා තිබෙන නිර්ලජිත වමනාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ උපයෝග කරගත්තා. දැනුවත්ව හොනදුනුවත්ව මෛත්‍රීපාලගේ දේශපාලන වමනාව වෙනුවෙන් රාජපක්ෂ බිලි වුණා. ඒ විතරක් නෙවෙයි, වටේ හිටිය කණ්ඩායම, ඒ කණ්ඩායමේ විශාල නඩු ප්‍රමාණයක් අධිකරණමය දිගහැරමින් තිබෙනවා. එනිසා ඒ කණ්ඩායමට අවශ්‍ය වී තිබුණා. වීරවංශට, අලුත්ගමගේට, රෝහිත අබේගුණවර්ධනට, ඒ වගේම කෙහෙලි රඹුක්වැල්ලට, ජොන්සන් පනාන්දුට, මෙහෙම කෙනාටම විශාල ප්‍රමාණයක අධිකරණයේ නඩු විභාග වෙමින් තිබුණා. එනිසා ඒ කණ්ඩායමට උවමනාවක් පැනගලා තිබුණා අධිකරණයට අත තබා ගැනීම සඳහා බලයක් අත්පත් කරගන්න ඕන කියලා.